වියගම සහ කටුනායක වෙළඳ කලාපේ කර්මාන්ත ශාලා ගණනාවක කොවිඩ් රෝගීන් වාර්තා වෙමින් තිබෙනවා. ඒ වගේම වුන්ට PCR පරීක්ෂණ කර ගැනීම එම කොවිඩ් රෝගීන් ඇසුරු කරන අයගේ ආශ්‍රිතයන් හඳුනා ගැනීම සිදු කළ යුතුයි. නමුත් දැනට එම ආයතන විසින් සිදු කරනු ලබන්නේ එම පරීක්ෂණය කරගන්න සමහර ආයතනවල එම සේවක සේවිකාවන්ටම කියන ඔබගොස් මීගමුටුගොස් පරීක්ෂණය කරගන්න කියලා. ඒ වගේම ආශ්‍රිතයන්ට ගෙදර නතර වෙන්න කියන එක හොඳ ක්‍රියාමාර්ගයක්. නමුත් උන්ගේ වැටුප් කැපීමකට තමයි ආයතනයන් තීන්දුව අරගෙන තිබෙන්නේ. ඒ නිසා කොවිඩ් රෝගයේ වැළඳුණු හා එහි ආශ්‍රිතයන් මේ වැටුප් කැපීමේ ක්‍රියාදාමයෙන් නතර කරන්න ඕන. නතර කරලා ඒ අපනයන කලාපත් අපනයන ශේස්ත්‍රත් අපි පුළුවන් ආකාරයෙන් ඒ ආර්ථිකයට විශාල බලපෑමක් ඇති නොවන ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා උත්සුක විය යුතු තිබෙනවා. අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූල වන පරිදි එසේ නැතුව තමන්ගේ කර්මාන්ත ශාලාවේ ලාභේ තමන්ගේ ටාගට් තමන් සම්පූර්ණ කළ යුතු ප්‍රමාණයන් පිළිබඳ පමණක් සැලකිල්ලක් කොට එම ආයතනයන් දුවවන්න උත්සාහ කරනවා නම් නැවත විශාල ව්‍යසනයක් එම අපනයන කලාප ආශ්‍රිතයෙන් පැන නැගීමේ අනතුරු තිබෙනවා. ඒ නිසා ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම අපි දන්නවා මෙමෙ දැඩි සංතරණ සීමාවන් පොදු සමාජයේ විශාල බලපෑමක් ඇති කරනවා. ඒක අපි දන්නවා. ඔවුන්ගේ මලගෙදර සිදු වුණු ඒ මලගෙදර උන්ට පවත්වා ගන්න වෙන සීමාකාරී සාධක යටතේ ඔවුන්ට උත්සවයක් පවත්වා ගැනීම හැකියාවක් නැහැ. ඔවුන්ගේ විනෝද ගමන් තිබුණා නම් ක්‍රීඩාවන් තිබුණා නම් සමාජශීල ක්‍රියාදාමයන් තිබුණේ සියල්ල නතර කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ජනතාවක් හැටියට මේ දැඩි සංචරණ සීමාවන් ඇතුළේ විශාල කැපකිරීමක් සිදු කරන ලබනවා. ඒ වගේම අපේ ආර්ථිකයට සැලකිලි බලපෑමක් ඇති වෙනවා. ඒ කබ්‍රාල් කියන පන්නේ බලපෑමක් ලෙස අපි පිළිගන්නේ නැහැ. මදක කබ්‍රාල් පාර්ලිමේන්තු දෙකුව දින 4ක් වසා තැබීමෙන් පාඩුව කෝටි 6000යි කියලා. ඒ කියන්නේ දවසක පාඩුව කෝටි 1500යි. සාමාන්‍ය 2020 වසරේ දවසක ජාතික ධනය අවුරුද්දටම ජාතික ධනය නිෂ්පාදනයලා තියෙන්නේ බිලියන 1300ක් වගේ. ඉතින් එහෙම ගත්තාම සාමාන්‍යයෙන් දෛනිකව බිලියන 6ක් කෝටි 600ක වගේ ධනයක් තමයි නිෂ්පාදනය වෙලා තිබෙන්නේ. නමුත් කබ්‍රාල් කෙනෙක් 1500ක් කියනවා. තමයි ඒගොල්ලෝ විවිධ දත්ත විකෘති කරන දක්ෂය. හැබැයි කෙසේ වුවත් අපි දන්නවා මේ ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් ඇති කරනවා. ජන ජීවිතවලට මා කලින් කිව්ව පරිදිම බලපෑමක් ඇති කරනවා. මුළු සමාජයේම යාන්ත්‍රණයේම එකපාර අඩපණ කිරීමකට එකතැන නතර කිරීමකට ලක් වෙනවා. තරංගයේ අධ්‍යාපනය මුළුමනින්ම කඩා වැටෙනවා. ඒ නිසා මේ සංචරණ සීමාවන් ඇතුළේ ජනතාවත් රටේ ආර්ථිකය විශාල බලපෑමකට ලක් වෙනවා. එවැනි විශාල බලපෑමක් සහිත ක්‍රියාමාර්ගයක් අපි අරන් තිබෙනවා දැන් ආණ්ඩුව විසින්. අnde එහෙමනම් එවැනි දැඩි බලපෑමක් සහිත තීරණයක් ගන්න ලැබුවේ නම් ඒ තීරණේ ප්‍රතිඵල සාර්ථක කරගත යුතුයි. එසේ ප්‍රතිඵල සාර්ථක කරගන්නේ නැත්නම් ආර්ථිකයට ඇතිවන බලපෑම සමාජ ජීවිතයට ඇතිවන බලපෑම නිකන් ගඟට ඉනි කැපුවා වගේ ඔහේ අවසානකින් කෙළවර වීමේ අනතුරු තිබෙනවා. ඒ නිසා අපි අද විශේෂයෙන්ම අපි ආණ්ඩුවට අවධාරණය කරනු ලබන්නේ මෙම දැඩි සංචරණ සීමාවන් පැනවීම හරහා රටක් හැටියට ආර්ථිකයක් ලෙස ජනතාවක් ලෙස විශාල බලපෑමකට ලක් වී තිබෙනවා නම් යලි එම බලපෑමෙන් හොඳම ප්‍රතිඵල අත්පත් කරගන්න නම් අනිවාර්යෙන් ගත යුතු ක්‍රියාමාර්ග රැසක් තිබෙනවා. එහෙම නැත්නම් ඒ ප්‍රතිඵලය නිකන් පුස්සක් බවට පත්වීම වළක්වන්න බෑ. ඒදී ප්‍රධාන වශයෙන් ජනතාවට විශාල කාර්යභාරයක් තිබෙනවා. මොකද අපි මීට පෙරක් කියලා තිබෙනවා මෙහි වායකයා මිනිස් සිරුර
එනිසා මිනිස් සිරුරා තමයි තව සිරුරකට මේවා මේ 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 වෛරස් ඇතුළු විය හැකි වන්නේ. එනිසා මෙම දැඩි සංචරණ සීමාවන් හමුයි ජනතාවට විශාල කැපකිරීමක් කරමින් එය විඳ දරා ගනිමින් එම අපහසුතාවයන්ට මුහුණ දෙමින් කාලය ගත කිරීම සඳහා සියලු ජනතාව සාමික අදහසකට සාමික ප්‍රයත්නයකට එන්න කියලා අපි ආරාධනා කරමු. එහෙම නැත්නම් මෙම සංචරණ සීමා වලින් පළක් නේ. මොකද පුරවැසියන් හැටියට මෙම සංචරණ සීමාවන්ගේ හොඳම ප්‍රතිඵල අත්පත් කරගන්න නම් පුරවැසියන්ට මේ විශාල කාර්යභාරයක් පැවරෙනවා. Breaking.lk.